ව්‍යාපාර කියන දේ ලංකාවට අලුත් දෙයක් නොවුනට සමාගම් විදියට ලියාපදිංචි වෙලා ව්‍යාපාර ආරම්භ කරන්න පටන් ගන්න බ්‍රිතාන්‍ය යුගයේදී. අද අපි කතා කරන්නේ ලංකාවේ පැරණිතම සමාගම් ගැන. සිලෝන් කෝල් ස්ටෝස්. සිලෝන් කෝල් ස්ටෝස්. එහෙම නැත්නම් අපි හැමෝම දන්න එලිෆන්ට් හවුස් සමාගම වසර 158ක් පැරණි සමාගමක් කියලා කිව්වොත් ඔබ සමහරට විශ්වාස කරන්නෙකුත් නැහැ. 1866දී ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වුණු ආතර් වොන් ෆොසන් පවුම් 1600ක මූලික ප්‍රාග්ධනයකින් සහ සේවකයන් 22 දෙනෙකුගෙන් ආරම්භ කරන කලම්බු අයිස් කම්පැනි තමයි සිලෝන් කෝල් ස්ටෝසි ආරම්භක අවස්ථාව වෙන්නේ. අද ලංකාවේ සිසිල් බීම කර්මාන්තය, අයිස්ක්‍රීම් කර්මාන්තය ඇතුළු සීතකල ආහාර සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රමුඛයා වන එලිෆන්ට් හවුස් වර්තමානයේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගමක්. ජෝන් කිල් සමූහ ව්‍යාපාරය සිලෝන් කෝල් ස්ටෝසි හිමිකාරත්වය දරනවා. හෙලිස් සමූහ ව්‍යාපාරය වර්තමානයේදී ධම්මික පෙරේරා ප්‍රධාන හිමිකාරත්වය දරන හෙලිස් සමූහ ව්‍යාපාරය ආරම්භ වෙන්නේ 1878දී බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් පී හෙලි ගාල්ල ප්‍රදේශයේදී ප්‍රවාහන සහ ගබඩාකරණය සම්බන්ධයෙන් ආරම්භ වන මෙම සමාගම 1909දී WW කෙනි නැමැති තවත් සමාගමක් සමග ඒකාබද්ධ වෙනවා. ඉන්පසු එම සමාගම හඳුන්වන්නේ හේලි සහ කෙනි නමින්. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් තවත් ව්‍යාපාර ශ්‍රේෂ්ඨ ගණනාවකට ව්‍යාපාර ජාලය පතුරන මෙම සමාගම හේලිස් PLC නමින් මේ වන විට ලංකාවේ ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වෙනවා. EB ක්‍රේසි සහ සමාගම ලංකාවේ ජනප්‍රිය පාරිභෝගික සන්නාම වන නින්ජා මදුරු දඟර, බ්‍රික් රේසර්, ලක්ෂපාන බැටරි ඇතුළු තවත් නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරන EB ක්‍රේසි සහ සමාගම ආරම්භ වන්නේ 1878දීය. වර්තමානයේ ලයිස්තුගත සමාගමක් වන මෙම සමූහ සමාගම ලංකෙම් සිලෝන්, ඩාලි බට්ල, ලක්ෂපාන බැටරි වැනි තවත් ජනප්‍රිය සමාගම් රැසක හිමිකාරත්වය දරනවා. හැටන් නැෂනල් බැංකුව ලංකාවේ පැරණිතම සමාගම් ගැන කතා කරන විට අපට බැංකු ශේෂ්ත්‍රය අමතක කරන්න බෑ. ලංකාවේ පැරණිතම බැංකුව වන්නේ හැටන් නැෂනල් බැංකුවයි. 1888දී වැවිලිකරුවන්ට අවශ්‍ය බැංකු සේවා සැපීම සඳහා ආරම්භ හැටන් ප්‍රදේශයේදී ආරම්භ වන හැටන් බැංකුව වර්තමානයේ හැටන් නැෂනල් බැංකුව නමින් රටපුරා ශාඛා ජාලයක් පවත්වාගෙන යන ලංකාවේ දැවැන්තම පෞද්ගලික බැංකුවක් වෙනවා. ලංකා දුම්කල සමාගම සිලෝන් ටොබැකෝ කම්පැනි, එහෙම නැත්නම් ලංකා දුම්කල සමාගම ලංකාවේ ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය අධිජිත යුගයේදී. ඇමරිකන් බ්‍රිටිෂ් ටොබැකෝ සමාගමේ ශාඛාවක් ලෙස 1906දී කොළඹ කුමාරවීදියේ ආරම්භ වන මෙම සමාගම 1927 වන විට කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තමන්ගේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරනවා. 1932දී සමාගම දැනට භාවිත කරන සිලෝන් ටොබැකෝ ලෙස සන්නාමය වෙනස් කර ව්‍යාපාර කටයුතු ආරම්භ කර තියෙනවා. සිංග ශ්‍රී ලංකා සමාගම ලෝකයේට මහාන මැෂින් හඳුන්වා දුන් ඇමරිකාවේ IM සිංගර් සහ සමාගම තමන්ගේ ලංකාවේ ව්‍යාපාර කටයුතු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ 1877 තරම් ඈත කාලෙකදී. ඉන්පසුව පියවරෙන් පියවර ලංකාව තුළ විවිධ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු සිද්ධ කරන සිංගර් සමාගම 1974දී ලයිස්තුගත සමාගමක් බවට පත් වෙනවා. වර්තමානයේදී සිංග ශ්‍රී ලංකා සමාගම ලෙස හැඳින්වෙන මෙම සමාගමේ වැඩි හිමිකාරත්වය ඇත්තේ හේලිස් සමූහ සමාගම් සතුවයි. මැක්වුඩ්ස් සමාගම දකුණු ආසියාවේ පැරණිතම සමාගම් ජාලයක් වන මැක්වුඩ්ස් ආරම්භ වන්නේ 1841දී. වර්තමානයේදී ආනයන අපනයන, තේ කර්මාන්ත, බලශක්ති, සංචාරක, මූල්‍ය වැනි ශ්‍රේෂ්ඨ රසක ව්‍යාපාර කටයුතු සිද්ධ කරන මැක්වුඩ්ස් සමාගම ලංකාවේ දැවැන්ත සමාගමක් වෙනවා. කාගිල් සමාගම 1844 අගෝස්තු 8 වනදා විලියම් මිල්නි හා ඩේවිඩ් සිම් කාගිල් එකතුව ආරම්භ කරන මිල්නි සහ කාගිල් සමාගම කොළඹ වරාය ආසන්නයේ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා. 1860දී කහවුල් කරුවෙකු වුණු විලියම් මයිල්නි ඉවත් වීමෙන් පසු කාගිල් සහ සමාගම් බවට පත්වෙන මෙම සමාගම මේ වන විට සුපිරි වෙළඳසැල්, බැංකු, ආහාර නිෂ්පාදනය, ආපන ශාලා වැනි ශ්‍රේෂ්ඨ ගණනාවක් පුරා පැතිරුණු ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක් වෙනවා. ජෝන් කීල් සමාගම මේ වන විට වසර 154ක් පැරණි ජෝන් කීල් සමූහ ව්‍යාපාරය 1870දී ආරම්භ වන්නේ තේ තැරවුකාර සමාගමක් ලෙසයි. මේ වන විට ශ්‍රී ලාංකික ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ දැවැන්තම සමූහ ව්‍යාපාරය ලෙස අවිවාදයෙන් හැඳින්විය ඇති JKH, එහෙම නැත්නම් ජෝන් කීල් සමූහ ව්‍යාපාරය ලංකාවේ ශ්‍රේෂ්ඨ රැසක
අතුපතර විසුණු දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වෙනවා. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම. අප මෙතෙක් කතා කළ සියලු සමාගම් අතරින් පැරණිතම ලාංකික සමාගම වන්නේ 1935 දී ආරම්භ වූ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමයි. කමිතාන් ජේම්ස් ස්ටුවර්ට් ප්‍රමුඛ ස්ටුවර්ට් සහෝදරයන් විසින් ආරම්භ කළ මෙම සමාගම මූලිකව කෝපය අපනයනය සඳහා කටයුතු කළා. මේ වන විට පාරිභෝගික භාණ්ඩ, මූල්‍ය, හෝටල්, ආපනශාලා, අපනයන, තේ කර්මාන්ත වැනි ශ්‍රේෂ්ඨ රසක නිරත වන අතර සමාගමේ වර්තමාන හිමිකරුවා වන්නේ දිලිප් ජයවීරයි. මෙවැනි ඔබ නොදත් තවත් කරුණු දැනගන්න Business Voice අපේ YouTube channel එකත් එක්ක එකතු වන්න.